රටවට ටවල් දෙවන වැඩසටහන ඓතිහාසික රුහුණු පුරවරේ තිස්සමහාරාම නගරයේ කේන්ද්‍ර කරගෙන කරන මගේ දෙවන වැඩසටහන තමයි මේක දෙවන වීඩියෝ එක. අද මම බලාපොරොත්තු වෙනවා රට තිස්සගව සම්බන්ධ වර්ණා කියන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. එහෙමනම් වීඩියෝත් එක්ක දිගටම නැඳින්න කියලා ආරාධනා කරනවා මගේ අර හැම දිනාටම. අපි බලමු මේ තිස්සගව හා සම්බන්ධ වෙලා තියෙන ඓතිහාසික ඒ වගේම තිස්සගව සම්බන්ධ තියෙන වටිනා කියන තොරතුරු මොනවද කියලා. ජලධාරිතාව විදිහට මේක ගත්තත් තිස්සගවේ අක්කර අඩි 3510ක ජලධාරිතාවයක් මේ වැවේ සම්පූර්ණ එකතු වෙලම. එතකොට මේ සම්පූර්ණ තිස්සමහාරාම ප්‍රදේශය ආවරණය වෙන විදිහටම තියෙන කුඹුරුවලට අවශ්‍ය ජලය ප්‍රධාන වශයෙන්ම ලබා දෙන සිදු කරන්නේ මේ තිස්සගව හරහා. බුද්ධ වර්ෂ 3 සේවසේ තමයි මේක තිස්ස වැව නිර්මාණය කරලා තියෙන්නේ. අක්කර 652 පුරා විහිදලා තියෙනවා මේ තිස්ස වැව. ඒ වගේම අඩි 13ක ගැඹුරක් එක්ක තමයි මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ වාර දකින්නේ මෑත කාලයේදී සංවර්ධන කටයුතු කරලා නවීකරණය කරපු ප්‍රදේශයේත් එක්කම මේ තිස්සව බැම්ම හදලා තියෙන විදිය. එතකොට මෙතන බිතාන ජාතිකයන් විසින් මෙතන මාරගස් මෙතන වලට පේනවා මාරගස් හිටවල තියෙනවා. බිතාන ජාතිකයන් විසින් තමයි මේ මාරගස් හිටවල තියෙන්නේ. ඒක වැව් බැම්මේ ආරක්ෂාවටත් හේවන ලබා ගැනීමේ අදහසින් තමයි මේ මාරගස් හිටවල තියෙනවා කියලා සඳහන් වෙන්නේ. මේ වෙවේ ජලය පාවිච්චි කරලා පෝෂණය වෙන විල්ලායවල් අපිට වටේම දකින්න පුළුවන්. මේ වල දකින්නේ සුන්දර විල්ලායවල් ඇතින්චි තිස්සමහාරාම චෛත්‍ය රාජන් වහන්සේත් ඔයාලට දකින්න පුළුවන්. සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිපුර ලබා ගන්න අවශ්‍යතාවය නිසා දැනට බෝට් සේවාව තිස්සව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාලා තිස්සමහාරාම ප්‍රදේශයට එනවා නම් ඔයාලට මේ බෝට් සේවාව ලබා ගන්න පුළුවන්. රුපියල් 1500ක් වගේ සුළු මුදලකට ඔයාලගේ විනෝද වෙන්න ඔයාලට මේ බෝට් සේවාව පාවිච්චි කරන්න පුළුවන්. තිස්සගව මැද කුඩා දූපතක් අපිට දකින්න පුළුවන්. ඔයාලා මේ බෝට්ටු සේවාව ලබා ගන්න නම් ඔයාලට මේ දූපතට යන්නත් පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා ඒකේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්.
මේ ආපු ගමනේදී මට අපුරු යාළුවෙකුත් හමු වුණා. පොඩි කපුටු පෙටියෙක්. මෙයාල දැකින් එයාව. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ආයෙත් ඔයාලව හමු වෙන්න ඉන්නම්. මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.